ඔගලන්ට මේ ස්ටේජ් එකේ ඉන්න හැමෝම තරු හැටියට නෙමෙයි සුපිරි තරු හැටියට නෙමෙයි මේ ස්ටේජ් එකේ ඉන්න හැමෝම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මියුසිෂන්ස්ලා මියුසික් ප්‍රොඩියුසර්ස්ලා හැටියට අඳුරගෙන අද මේ කන්සර්ට් එකට ආවට බොහොම ස්තුතියි. හිතනවා උඩුගම්බලා පිනනවා වගේ දෙයක් ඇඟට දැනෙන්න ගන්නවා. ඉතින් මට තියෙන එකම බය තමයි මේක කොච්චර කාල මෙහෙම පිනගෙන යන්න පුළුවන්ද කියලා. ඒක වෙලාවක් එනවා ඇඟ ගොඩක් මහන්සි වෙනොත් ගිලින මැරෙන්න වෙන. නමුත් තාමත් අදටත් මේ මොහොතෙත් එහෙම බයක් නැත්තේ අපේ මේ ප්‍රසංගය බලන් දෙන්න හවුස්ෆුල් ඔඩියන්ස් එකක් ඉන්නවා. මම හිතනවා ඉස්සරහටත් එහෙම මිදී කියලා. ඒ කියන්නේ මට ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි මේ ප්‍රසංගය බලන් මෙහෙම කට්ටිය ලෑස්ති වෙලා එනවායි කිව්වම. මියුසික් කියන්නේ ඇඩික්ෂන් නෑ. ඒ වෙලාවේ ඔළුවට ගේන ඉමෝෂන් එක හරියන්නේ මොකද්ද? ඒක තමයි මියුසික් කියන්නේ. ආදරේ කියන්නේ ඉමෝෂන් නේ. ආදරේ වගේ දේවල් ක්ලැසිෆයි කරන්න අමාරු. මියුසික් උත් ක්ලැසිෆයි කරන්න අමාරු. මම කවදාවත් මියුසික් මම මියුසික් එක්කලා තියෙන ඝන දින ඊට වඩා වෙනස්. මියුසික් කියන එක කෙනා මනුස්සෙක් නම් මට වැඩක් නැහැ. යාගේ පෙනුම මොකද්ද? එයා කාලෙන් කාලෙට වෙනස් වෙනවද? එහෙම නැත්නම් යාට තරහ යනවද? එයා මට කැමති නැද්ද නැහැ. මට ඕනේ එයාත් එක්ක ඉමෝෂනලි ඝන දිනුවක් කරන්න. ඒ ඝන දිනුව මාර ජෙනුයින් නෑ. කවදාවත් මට චීට් කළා නැහැ මියුසික්. ඉතින් මනුස්සෙක් ඇයි ටිකක් උතුම් තැනක ඉන්නේ මියුසික් කියන එක කෙනා මාව ඩිසපොයින්ට් කරපු තැන් හරි මඩුයි. මේ කල්ටික් ගැන කතා කරොත් මේක ඇත්ත හැවෙන විදිහ එකක්. සින්දුවක් වෙනකන් බලන් ඉන්න විදිහ එකක්. පිටු ගණන් વિચાર ලියන විදිහ එකක්. මාධ්‍ය ආයතන ඉල්ලගෙන ප්ලේ කරන විදිහ එකක්. මේක ආනායක ඇතුලේ ආධ්‍යාත්මික ඇහැරීමක්. එහෙමත් නැත්නම් ස්පිරිචුවල් අවේක්නින් එකක් ඇති කරන විදිහ එකක්. අපි ඉගෙනගෙන තියෙන ඉතිහාසයේ දර්ශනයේ සාහිත්‍යයෙන් එළියට වෙන්නේ ඒවට අලුත් ලෝකයකට ගැලපෙන විදිහට අලුත් අර්ථකථන දෙන විදිහේ සංගීත සංස්කෘතිය. කිසිම බලාපොරොත්තුවක් නැතුව චරිත ඇතුළු අපේ මේ කණ්ඩායම පටන් ගත්ත මේ ගමනට අද වෙනකොට මුළු රටම එකතු වෙලා අලුත් බලාපොරොත්තුවක් දීලා තියෙනවා. එදා වගේම අදත් මේ නෙළුම් පුකුණ පිරෙන්න යැවිත් ඉන්නේ අන්නේ බලාපොරොත්තුව. ඉතින් බොහොමත්ම ස්තුතියි ගුණාත්මක සංගීතය අගය කළාට.